ශවේන්ද්‍රට එරෙහි ඇමරිකානු තීරණයට රජයේ විරෝධය කරුණු විමසීමට තානාපතිනිය අද කැඳවයි. කොරෝනා අලුතින් වැළඳීම පහත වැටේ. දේශපාලන පලිගැනීම් පිළිබඳ කොමිසමේ සාක්ෂි විමසීම හෙට සිට. උතුරේ වීවගාව සාරයි කිලෝග්‍රෑම් 250,000ක් මිලදී ගෙන අවසන්. Facebook නියාමනයට සකර්බර්ග් සූදානම්. දේශීය ප්‍රවෘත්ති. වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි විරෝධය පළ කරනවා. ඒ පිළිබඳ කරුණු විමසීම සඳහා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි එලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය වෙත අද කැඳවීමටද තීරණය කර තිබෙනවා. ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු පවුලේ සමාජිකයින්ට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කරමින් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගියදා නිවේදනයක් නිකුත් කළා. ශ්‍රී ලංකාවේ සිවිල් යුද සමයේ අවසන් අදියර ක්‍රියාත්මක වූ 2009 වසරේදී ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රධානත්වයේ දැරූ යුද හමුදාවේ 58 වන සේනාංකය මානව හිමිකම් උල්ලංඝනය කරමින් ඝාතන සිදුකර ඇති බවට ප්‍රකාශ කරමිනුයි මෙම තහනම නිකුත් කර තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් ඊයේ දිනේදී ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේද නිවේදනයක් නිකුත් කරමින් මෙම තීරණයට දැඩි විරෝධය පළ කළා. ස්වාධීනව තහවුරු නොකළ තොරතුරු මත පදනම්ව ඇමරිකාව මෙම තීරණය ගෙන ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ජ්‍යෙෂ්ඨත්වයේ සැලකිල්ලට ගනිමින් එවක රාජ්‍ය නායකයා යුද හමුදාපතිවරයා ලෙස ඒ මහතා පත් කළා. ශවේන්ද්‍ර සිල්වා මහතා සම්බන්ධයෙන් මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් පිළිබඳ කිසිදු සනාථ කළ හෝ ඔප්පු කළ චෝදනාවක් නොමැති බව ශ්‍රී ලංකා රජය අවධාරණය කරනවා. ඒ හේතුවෙන් මෙම තීරණය සමාලෝචනය කරන ලෙස ශ්‍රී ලංකා රජය ඇමරිකාවෙන් ඉල්ලීමක් කරන බවද විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිකුත් කළ නිවේදනයේ සඳහන්. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ ඇමරිකාවෙන් වීසා ඉල්ලුමක් තමා කිසි ලෙසකත් සිදු නොකළ බව හා ඉදිරියේදී එවැනි වීසා ඉල්ලීමක් කිරීමට කිසිදු බලාපොරොත්තුවක්ද නැති බවයි. මේ දක්වා ශවේන්ද්‍ර සිල්වා හමුදාපතිතුමාට එවැනි යුද අපරාධ කරයි කියලා ඔප්පු කිරීමක් නැහැ. අපට පෙනී යන්නේ හුදු කික්කායිගේ ප්‍රකාශන මත පමණක් පිටලා තමයි මේ තහනම් පණ දෙන්නේ. ඇමරිකාවගේ රටවල් වලට ගිහිල්ලා පදිංචි වෙලා ඉන්න මේ ත්‍රස්තවාදී සංවිධානවලට සම්බන්ධ ඩයස්පෝරාව සතුටු කරන්න ඔවුන්ගේ ඉල්ලීම් මත තමයි ඇමරිකාව මේ තහනම් පණවල තියෙන කියලා අපට තේරුම් ගන්න තියෙන්නේ. මේ සම්බන්ධයෙන් මහා සංඝරත්නය මෙන්ම දේශපාලන නියෝජිතයින් අදහස් පළ කළා. ශවේන්ද්‍ර සිල්වා මැතිතුමා අපේ වත්මන් හමුදාපතිවරයා එවකට යුද්ධයේ මේ පවතින අවස්ථාවකදී හමුදාපතිවරයා ආරක්ෂක ලේකම්වරයා රටේ ජනාධිපතිවරයා අනිකුත් නිලධාරීන් විශාල පිරිසක් යටතේ යොහු හිටියේ. ඒතර එවැනි තත්ත්වයක් යටතේ ශවේන්ද්‍ර සිල්වා මැතිතුමාම දඩමීමා කර ගැනීම ඉතාමත්ම සදාචාර විරෝධී ඉතාමත්ම පිළිකුල් සහගත ක්‍රියාවක්. ඔහු මේ වෙනකම්ම යුද අපරාධ සිද්ධ කරා කියලා මානව හිමිකම් කඩ කළා කියලා මොනියම් විදියකින්වත් ඔප්පු කර ගැනීමට මේ ජාත්‍යන්තර බලවේග වලට හැකියාවක් ලැබුණේ නැහැ. හැබැයි අපි පැහැදිලිවම කියනවා රට පාව දුන්නට එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ රට බේරගත්ත නායකින් පාවා දෙන එවැනි වැඩපිළිවෙලකට කොහෙත්ම ඉඩ තියන්නෙත් නැහැ. ඉඩ තියන්න අපි දේශපාලන ඉන්නකන් දෙන්නෙත් නැහැ කියන එක අපි කියනවා. රාජතාන්ත්‍රික වගකීම් සහ පිළිගැනීම් සහ සම්ප්‍රදායන් ඉතාමත්ම ඒකපාක්ෂිකව සහ හිතුවක්කාර ලෙස යම්කිසි විදිහේ සෝදා පාලුවකට ලක් කිරීම රාජ්‍යයන් අතර තියෙන සුහදතාවයට මම හිතනවා එතරම් සුබදායක නැහැ. එනිසා මා විශ්වාස කරනවා විදේශ කටයුතු අමාත්‍යාංශය මේ සම්බන්ධව අවශ්‍ය ප්‍රමාණයට මැදිහත් වෙයි කියලා. මේ මිනිස්සු තමයි රට බේරගත්තේ. මේ මිනිසුන්ට දෙන්න පුළුවන් අපහාසය දෙන්නේ හදන්නේ. මේවට මූණ දෙන්න නම් ශක්තිමත් ආණ්ඩුවක් අවශ්‍යයි. තමුන්නාසිලා දන්නවා අපි එකා වගේ එකට එක මිටට හිටගෙන හිටියොත් අපිට කවුරුවත් කාටවත් මොකක් කරන්න බෑ. චීනය තුල COVID-19 වෛරසය අලුතින් වැළඳීම පහත වැටී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මේ වන විට චීනය තුළ COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලින් 68,500ක් වාර්තා වී ඇති බවයි එරට ජාතික සෞඛ්‍ය කොමිසම කියා සිටින්නේ. වෛරසෙන් මියගිය පුද්ගලින් සංඛ්‍යාව 1,665ක් දක්වා ඉහළ ගියා.
එහෙත් මිය යන සංඛ්‍යාවද ක්‍රමයෙන් පහත වෙටමින් තිබෙන බවයි වාර්තා වන්නේ. COVID-19 වෛරසය මධ්‍යම චීනයේ හුබේ ප්‍රාන්තයේ වුහාන් නගරයෙන් මුල්ම වරට පසුගිය දෙසැම්බර් මාසයේදී වාර්තා වුණා. මේ වන විට ඒ රටවල් සහ දේශ සීමා 30කට පැතිර ගොස් තිබෙනවා. මින් පෙර පැතිර ගිය SARS වෛරසයට සමාන ලක්ෂණ පෙන්වන COVID-19 වෛරසය මගින් මිනිසුන්ගේ ශ්වසන පද්ධතියට බලපෑම් එල්ල කරනවා. චීනයෙන් පිටත වාර්තා වී ඇත්තේ COVID-19 ආසාදිතයන් 500 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක්. චීනයෙන් බැහැරව ආසාදිතයන් 4 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඒ ප්‍රංශය හොංකොං, පිලිපීනය සහ ජපානයේ. චීනයේ මුදල් නෝට්ටු ජීවාණු හරණය කිරීමට චීන මහා බැංකුව පියවරගෙන තිබෙනවා. මේ අතර ජපන් මුහුදු සීමාවේ ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ නිරෝධායනයට ලක්ව සිටින ඇමරිකානුවන් 400 දෙනෙකු පමණ රැගෙන ඒමට ගුවන් යානාවක් පිටත් කර හරින බව ඇමරිකා එක්සත් ජනපදයේ නිවේදනය කළා. කාම්බෝජිය ආසන්නයේද තවත් නෞකාවක් නිරෝධායනයට ලක් කර ඇති අතර එහි සිටි 83 හැවිරිදි කාන්තාවකට රෝගය වැළඳී ඇති බව හෙළි වුණා. මේ වන විටත් මිලියන සංඛ්‍යාත චීන ජනතාවක් සිය නිවෙස්වලට සීමා කිරීමටයි එරට රජයේ පියවරගෙන ඇත්තේ. මෙයින් වැඩිම පිරිසක් වුහාන් නගරයට අයත් වනවා. චීනයේ COVID-19 වෛරසයෙන් බලපෑමට ලක් වූ ජනතාවට සෙත්පතා ආගමික වැඩසටහන් කිහිපයක් මෙරටදී පැවැත්වුණා. චීන ජනතාවට ආශිර්වාද පළ කරමින් විශේෂ දේව මෙහෙයක් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී පැවැත්වුණේ කොළඹ අගරදුගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකාවේ ප්‍රථම බෞද්ධ රූපවාහිනී සේවාව වන බෞද්ධයා නාලිකාව ඩිජිටල් තාක්ෂණයට පරිවර්තනය කිරීම සිදු කෙරුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ වෙත පැමිණි ජනාධිපතිතුමා ධාතු මන්දිරය වැඳ පුදා ගත්තා. බෞද්ධයා මාත්‍යචාලය අධ්‍යක්ෂ පූජ්‍ය බොල්ලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ ආගමික වතාවත් සිදු කළේ. මෙතෙක් ඇනලොග් තාක්ෂණ යටතේ ක්‍රියාත්මක වූ බෞද්ධයා නාලිකාව ඩිජිටල් තාක්ෂණයට පරිවර්තනය කිරීමයි මෙහිදී සිදු වුණේ. ජනාධිපතිතුමාට ආශිර්වාද පළ කරමින් මහා ඖෂධ පූජාවක්ද මීට සමගාමීව සංවිධානය කර තිබුණා. විහාරස්ථානයේ සංවර්ධන කටයුතු පිළිබඳව පැවති සාකච්ඡාවටද ජනාධිපතිතුමා එක් වුණා. දහම් පාසලේ දක්ෂතා පෙන්නුම් කළ සිසුන්ට තිළිණ ප්‍රදානය කිරීමේ උත්සවයක්ද පැවැත්වුණේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමේ සාක්ෂි විභාග කිරීම හෙට සිට ආරම්භ වනවා. 2015 වසරේ සිට පසුගිය වසරේ නොවැම්බර් මස 16 වනදා දක්වා සිදු වූ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන්ුයි මෙම කොමිසම ක්‍රියාත්මක වන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ කොමිසම පත් කළා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවීමට නියමිත නව සඳහනේ ලකුණ සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය පිළිබඳ වාර්තාවක් හෙට දිනේදී ලබා දීමට නියමිතව තිබෙනවා. ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වන නව සන්ධානයේ ලකුණ සම්බන්ධව පසුගිය දින කිහිපෙම එක්සත් ජාතික පක්ෂය තුළ දැවැන්ත අර්බුදයක් නිර්මාණය වී තිබුණා. අලියා, හදවත සහ හංසෑන ලකුණු සම්බන්ධයෙන් එම පක්ෂය නියෝජනය කරන දේශපාලනඥයන්ගේ කැමැත්ත පළ වී තිබුණද ඒ සම්බන්ධ එකඟතාවයකට එළඹීමට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැහැ. මේ හේතුව මත නව සන්ධානයේ ලකුණ සම්බන්ධව දිගින් දිගටම මතු ගැටලු සම්බන්ධව සැලකිල්ලට ගනිමින් පවතින නීතිමය තත්ත්වය පිළිබඳ කරුණු වාර්තා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ නීතිඥ කණ්ඩායමට බාර දෙනු ලැබුවා. එහි වාර්තාවයි හෙට දිනේදී ලබා දීමට නියමිතව ඇත්තේ. එජාප අර්බුදය සම්බන්ධයෙන් දේශපාලන නියෝජිතයන්ද අදහස් පළ කළා. මම කිසිම පිලක් නියෝජනය කරන්නේ නැහැ. මගේ බැඳීම තියෙන්නේ පක්ෂ ප්‍රතිපත්තිත් එක්ක. උඩින් එන උදවිය, පැරචුට් වලින් එන උදවිය, පවුඩර් බබාලා නෙමෙයි පක්ෂයේ පිළිබඳ තීන්දුව ගත යුත්තේ. මිනිසුන්ගේ කැමැත්තෙන් ඉදිරියට යන නායකයෝ. මට නම් ලකුණු නෙමෙයි ප්‍රශ්නය. ජනාධිපති දුරියට කවුරු හරි ඉදිරිපත් වෙනවා නම් පක්ෂෙන්, අගමැති දුරියට කවුරු හරි ඉදිරිපත් වෙනවා නම් ඒ ඉදිරිපත් වන පුද්ගලයා මැතිවරණ ව්‍යාපාරයට නායකත්වය දිය යුතුයි, පක්ෂයට නායකත්වය දිය යුතුයි. ඒවට ඉදිරිපත් වන්නේ නැතුව පක්ෂ නායකත්වය තියාගෙන අගමැති දුර අපේක්ෂකියාව පාලනය කරන්න අදෘශ්‍යමාන හස්තියක් විදිහට කවුරු හරි වැඩ කරනවා නම් ඒක විහිළුවක්. පුළුල් සන්ධානයක් හැටියට සන්ධානයේ නායකත්වය, සන්ධානයේ සභාපතිත්වය, ඒ වගේම අගමැති අපේක්ෂකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාට ලැබිලා තියෙනවා. ඒ නිසා පුළුවන් නම් අපි අලියගෙන් එනවා, එහෙම නැත්නම් හංසයාගෙන් එනවා, එහෙම නැත්නම් වෙන ලාංඡනයක් ගන්නවා.
සජාතික පක්ෂය පාර්ලිමේන්තුව නියෝජනය කරලා තිබෙනවා අලිය ලකුණ යටතේ. කෙසේ වෙතත් අදාළ සාකච්ඡා පැවැත්වෙමින් තිබෙනවා. ඒ ගැන මට දැනට යමක් කියන්න අමාරුයි. නමුත් එක්සත් ජාතික පක්ෂයේ ආරක්ෂාවත් එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ආරක්ෂාවත් සුරක්ෂිත වෙන පරිදි අවශ්‍ය තීරණ ගන්නවා කියලා මට බය නැතුව කියන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මේ ගැටුමත් එක්ක තවත් කීප දෙනෙක් බලාගෙන ඉන්නවා. මේ නායකත්වය කොයි වෙලාවද තමන්ට ලැබෙන්නේ, මේ අර්බුදකාරී තත්ත්වයත් එක්ක කොයි වෙලාවද මේ පිනා චාන්ස් එක ලැබෙන්නේ කියන එක ගැන තමයි මේගොල්ලෝ බලාගෙන ඉන්නේ. එක්සත් ජාතික පක්ෂය, ඒක එක්සත් භාවයකුත් නැහැ, ජාතික භාවයකුත් නැහැ, පක්ෂයකුත් නැහැ. අවුරුදු 15 තිස්සේ හදන්න රනිල් වික්‍රමසිංහ අක්කේන සජිත් ප්‍රේමදාස තව එකක් කියනවා නායකයෙකුද, නායක නෙවෙයි පක්ෂයක් නෑ අද ඒක. මේ ඇති වී තිබෙන ව්‍යසනයට හරි අඩකට වඩා වැඩියෙන් වග කියනවා එක්සත් ජාතික පක්ෂය. ඒ නිසා තවදුරටත් එක්සත් ජාතික පක්ෂෙ ඉඩක් නැහැ. ඒක අවසන්. එක්සත් ජාතික පක්ෂය අපි දන්න කාලේ ඉඳලම විරුද්ධ පක්ෂය හිටපු පක්ෂය. ඊවතාවෙත් බලයට ආවේ අපේ පැත්තේ ඉඳලා ගියපු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට පින් සිද්ධ වෙන්න. නැවත වතාවක් අපි හිතන්නේ නැහැ අපේ ජීවිත කාලෙන් එක්සත් ජාතික පක්ෂය බලයට එයි කියලා. රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සුවිශාල උත්සාහයක් ගන්නා බව හිතපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ලංකාපුර ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි ජයග්‍රහණය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පුරා ජනහමු මාලාවක් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබෙනවා. අපේ දේශපාලන සංස්කෘතියේ නරක පැත්තක් තමයි අලුත් ආණ්ඩුව ආපු දවසේ ඉඳලම විපක්ෂය බලන්නේ ආණ්ඩුව පෙරලන්නේ කොහොමද කියලා. රටේ ප්‍රශ්න විසඳීම නෙවෙයි. ප්‍රධාන වශයෙන් අපේ වගකීමක් සහ යුතුකමක් වෙනවා රටට ආදරය කරන හැම කෙනෙක්ම අලුත් ආණ්ඩුවට අලුත් ජනාධිපතිතුමාට සහයෝගය දෙන එක. ජනාධිපතිවරයෙකුට කොතරම් බලතල තිබුණත් පාර්ලිමේන්තුවේ සහයෝගය නැත්නම් ඒ ජනාධිපතිට වැඩ කරන්න බෑ. ශක්තිමත් පාර්ලිමේන්තුවක් අලුත් ආණ්ඩුවට ලබා දීම තමයි අපේ අරමුණ. මම නම් පැහැදිලිවම මේ රජයට සහයෝගය දෙන්නේ අලුත් ජනාධිපතිතුමා ලොකු උත්සාහයක් ගන්න බව මට පේනවා. රට හොඳ පැත්තකට ගෙනියන්න ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම. මුලදිව සහ වවුනියාව දිස්ත්‍රික්කවල වී මිලදී ගැනීම අවසන් කර තිබෙනවා. සහතික මිල යටතේ දිස්ත්‍රික්ක දෙකෙහි වී කිලෝග්‍රෑම් 250,000ක් මිලදී ගෙන ඇති බවයි රජය පවසන්නේ. මධ්‍යස්ථාන 12කදී වී මිලදී ගැනීම සිදු කෙරුණා. රුපියල් 50ක සහතික මිලක් යටතේ වී මිලදී ගැනීම සිදු වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. උතුරු පළාතේ මාස් කන්නියේ අස්වනු නෙලීමද මේ වන විට ආරම්භ වී තිබෙනවා. වී සඳහා හොඳ මිලක් ලැබීම හේතුවෙන් ගොවීන් වී වගාව සඳහා යොමු වී ඇති බවයි වාර්තා වන්නේ. නාවලපිටිය ප්‍රදේශයේ මද්‍රව්‍ය ජාවාරම්වලට ඖෂධ සල් හිමියන් ත්‍රියෝද රතර යදුරන් මෙන්ම පොලිසිය ඇතැම් නිලධාරීන්ගේ සහයෝගයද හිමි වී ඇති බව රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. මද්‍රව්‍ය නිවාරණය පිළිබඳ නාවලපිටිය උත්සව ශාලාවක පැවති සමන්ත්‍රණයකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. නාවලපිටිය ප්‍රදේශයේ පාසල් දරුවන් 500 දෙනෙකුට වැඩි පිරිසක් මද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නා. අද වෙනකොට නාවලපිටිය ආසනේ මේ නගරයේ සහ නගරයේ ආසන 500කට වැඩි දරුවන් පිරිසක් පාසල් යන මේ මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා. ගුණාවේ රාජපක්ෂ ප්‍රතිතුමා ජනාධිපති වෙච්ච ගමන් එතුමාගේ මූලික අවධානයක් වුණා මතින්තොර රට. පොලිස් ප්‍රතිතුමා විසින් නාවලපිටිය පොලිසියට අලුතෙන් පොලිස් ස්ථානාධිපතිවරයෙක් පත් කරා. මෙතුමා පත් කරාට පස්සේ මේ නාවලපිටියේ මේ මත්කුඩු වෙළඳාම සහ ව්‍යාපාරය මේ වෙනකොට 70%කට 80%කට එහා ගිහිල්ලා පාලනය කරන්න අපට හැකියාව ලැබිලා තියෙනවා. මේ කුඩු සහ ගංජා කියන මේ දෙක සම්බන්ධයෙන් විකුණන පුද්ගලයන් 80 දෙනෙක් අපි මේ ගත්ත නාවලපිටිය මතින්තොර නාවලපිටියක් කියන වැඩසටහන යටතේ මේ දින 45ට අපි නඩු 80ක් දාලා මේ පුද්ගලයන් බන්ධනාගාරගත කරලා මේක නවත්වන්න අවශ්‍ය කටයුතු කළා තියෙනවා. උතුරු පළාතේ ජීවත් වන සිංහල ජනතාවගේ ඉඩම් ඔප්පු ගැටලු කඩිනමින් විසඳීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. මහවැලි එල් කලාපයේ ජනතාවගේ ගැල්ලු සුවබැලීම සඳහා වැලියුවේ ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අවස්ථාවේදී ඒ මහතා මේ බව කියා සිටියේ. සිය ප්‍රදේශවලට පැමිණ ගැටලු පිළිබඳ සුවබැලීම සම්බන්ධයෙන් ජනතාව රාජ්‍ය අමාත්‍යවරයා වෙත සිය ප්‍රශංසාව පළ කළා. උතුරු පළාත් සභාව විසින් සිංහල ජනතාවට සලකන ආකාරය මෙතන තමයි නියම ජාතිවාදී. හේතුව සම්පූර්ණයෙන්ම සිංහල ජනතාවට කුඩම්මගේ සැලකීම.
උතුරු පළාත් සභාවට කියන්නේ මේ අකටයුත්ත සම්පූර්ණයෙන්ම නවත්තන්න කියලා. ජාතිවාදී වෙනුවෙන් කඩේ යන NGO කුක්කන්ට මේවා පේන්නේ නැද්ද කියන එකත් විශේෂයෙන් මම මෙලාදී අහනවා. ජනාධිපතිතුමාගෙනුත් අගමැතිතුමාගෙනුත් මේකට අවසර අරගෙන මේ අයට මහවැලි යටතේ ඔප්පු ටික ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ ගැටළු එතුමා පැහැදිලිව තේරුම් අරගෙන එතුමා පොරොන්දු වුණා මේ මහවැලිල් කලාපේ ජනතාවට ඇති වෙලා තියෙන මේ සියලු ප්‍රශ්නවලට ඉතාම කඩිනම් විසඳුම් ලබා දෙනවා කියලා. පහුගිය පැවති රජයේ අදූරදර්ශී පාලන නිසා සම්පූර්ණයෙන්ම අපේ ජන ජීවිතය අඩාල වෙලා තිබුණා. ඇත්තටම අපිට ලොකු වාසනාවක්. මොකද මීට ඉස්සෙල්ලා මේ වගේ දේවල් සිද්ධ වුණේ නැහැ. ඉතින් එතුමාගේ මේ වැඩපිළිවෙල අපිට හරි ප්‍රශංසනීයයි. ගොඩක් සන්තෝෂ වුණා මේකේ තියෙන දායන ප්‍රශ්න ගැටළු ගොඩාක් දුරට විසඳෙන ලකුණු විදිහට එයා පහදලා දුන්නා. ගොඩක් ස්තුතියි කියනවා. ඉදිරි මහමැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දෑත් ශක්තිමත් කරමින් පාර්ලිමේන්තුවේ 3/2 බලයක් ලබා ගැනීම සඳහා සහාය ලබා දිය යුතු බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. අපි කරපු පරිත්‍යාගය තුළ රටක් දින්න අධේ රට නැගිටවන්න අපිට පුළුවන්. ඉතුරු පියවර කරලා රටක් දිනවන වැඩේ අපි ආපස්සට ගන්න අපි සූදානම් නැහැ. දැන් තමයි ගෝඨාභය මහත්තයට හයියෝන වෙලාව. අපි ගෝඨාභය මහත්තයව දිනවෝ වගේම අපි ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදලා ඒ පාර්ලිමේන්තුවේ බලය ගෝඨාභය මහත්තයාට ඒ කණ්ඩායමට ලබා ගත්තට පස්සේමයි අර අපි බලාපොරොත්තු වෙන වෙනස්කම් ටික අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ. දැන් අපි එතුමට ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදලා දෙන්න ඕනකම තියෙනවා. තියෙන ආණ්ඩුව පස්සට දාලා ගෝඨාභය රාජපක්ෂ මැතිමත් එක්ක පටන් ගත්ත ගමන ජනාධිපතිවරණයෙන් අවසන් කරන්න නෙමෙයි පටන් ගත්තේ. මාමෙතුරුනේ අවසන් කරන්න නෙමෙයි පටන් ගත්තේ. තමුන්නාන්සේලාගේ ඉල්ලීම් සියල්ල අවශ්‍යතා සියල්ල ඉටු කරලා ජයග්‍රහණය කරවලා දිනවල අවසන් කරන්නයි මේ ගමන පටන් ගත්තේ. සන්ධානයක් හදලා 3/2 බලයේ සහිත ආණ්ඩුවක් පිටවනවා මේ මාමෙතුරුනේ. කවුරුරේ කෙනෙක් දෙන්නේ මොනවා හරි කිව්වා කියලා පක්ෂවල ප්‍රතිපත්ති වැඩ පිළිවෙල වෙනස් වෙන්නේ නැත්නම් අපි ඉලක්ක කරපු ගමන වෙනස් වෙන්නේ නැත්නම් ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව උල්ලංඝනය කරමින් දිවිවර කටයුතුවල නිරත වූ ඉන්දිය දිවිවරයන් 11 දෙනෙකු නාවික හමුදා බහරයට ගෙන තිබෙනවා. ඉන්දිය දිවිවරයන් 11 දෙනා සමග ටෝල යාත්‍රා තුනක්ද සිය බාරයටගත් බවයි නාවික හමුදාව නිවේදනය කළේ. මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් දිවිවර කටයුතුවල නිරත වීම වැළැක්වීම සහ ජාවාරම් මැඩලීම වෙනුවෙන් සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගැනීම සිදු කෙරුණේ. අල්ලතු දූපතට ආසන්න ප්‍රදේශයකදී ඔවුන් අත්අඩංගුවට ගැනුණා. දිවිවරින් පිරිස වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමෙන් පසු ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය සහකාර දිවිවර අධ්‍යක්ෂකවරයා වෙත බාර දීමට නියමිතයි. ලක්කඩ හෝම් ක්ලිනික් වැඩසටහන ඊයේ මිනුවන්කුඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාකාරයේදී පැවැතුණා. ඒ මිනුවන්කුඩ ප්‍රාදේශීය සභාවේ සභාපති පද්ම කුමාර අරංගල මහතාගේ ප්‍රධානත්වයෙන් ශාස්ත්‍රවේදී ඩී.යු. සෙන්රත් මහතා මෙහිදී වාස්තු විද්‍යා කරුණු පිළිබඳව ජනතාව දැනුවත් කළා. අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය ක්‍රියාත්මක කළ මද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් රාජකීය ඔබස්සේකර පුරදී පැවැත්වුණා. ප්‍රදේශීය ජනතාව සඳහා වෛද්‍ය සහායනයක් පැවැත්වීමටද මෙහිදී කටයුතු සංවිධානය කර තිබුණා. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරාධිපති නේදේජ්ය මද්‍ර විතානකේ මහතාතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. තවහොල් පදනම සංවිධානය කළ හමුවක් එම පදනම් ශ්‍රවණාකාරයේදී පැවැත්වුණා. එහිදී වේදිකා නාට්‍යකරුවන්ගේ ප්‍රගමනය වෙනුවෙන් පවතින ගැටළු පිළිබඳ සාකච්ඡා කෙරුණා. තවහොල් පදනමේ අධ්‍යක්ෂ ජෙනරාල් නේදේජ්ය ඩග්ලස් සිරිවර්ධන මහතා මෙහිදී අදහස් පළ කළා. මුල්ලේරියා එන්සෙෆ් විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩාවලියල එම විද්‍යාලයේදී පැවැත්වුණා. ඒ හිටු පළාත් අමාත්‍ය හෙක්ටර් බෙත්මගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී ක්‍රීඩා තරඟ වලින් දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගීමට කටයුතු කළා. පූජ්‍ය බඳගිරිය සෝමරත්න ස්වාමින් වහන්සේද මෙම අවස්ථාවට එක්ව සිටියා. කොළඹ මහනාම විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උත්සවය අති උත්කර්ෂවත් ලෙස එම විද්‍යාල ක්‍රීඩා පිටියේදී පැවැත්වුණා. මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ෂා යන නිවාස හතරකට බෙදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙහිදී තරඟ වැදුණා. විදුහල්පති එල්.එම්.ඩී. ධර්මසේන මහතාතුළු පිරිසක් ඊට එක්ව සිටියා. ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය සහ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සංවිධානය කළ විකිරණ පිළිබඳ පාසල් සිසුවියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ ජයල් ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්වුණා. ජයල් ජයවර්ධන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ නිහාල් හේවගේ මහතා මෙහිදී අදහස් පළ කළා.
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ආහාර රසායනාගාරයේ විවෘත කිරීම අමාත්‍ය විමල් විරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානයේ ජාත්‍යන්තර තාක්ෂණික ආචාර්ය ජයිරෝ ඇන්ඩ්‍රස් විලාමිල් ඩයිස් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. රට රකින ජනහඬ සංවිධානයේ නරහෙන් පිට අභයාරාමේදී මාධ්‍ය හමුවක් පැවැත්වුවා. ඒම සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙහිදී ජනතා ගැටලු පිළිබඳව සාකච්ඡා කෙරුණා. ඒ සමගින් ITN 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්. www.itnnews.lk